2015 ඛනිජ තෙල් නානායනය කිරීම සඳහා ලංකාවට වැය වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.7යි. මේ වර්ෂයේදී ඇස්තමේන්තු කරලා තිබෙනවා එය 6.7කට වැඩි වෙයි කියලා. සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා තෙල් කඳුලක්වත් නිෂ්පාදනය කරන්නේ නැති අපේ රටට තෙල් ආනයනය කරන්න. කාංචන විජේසේකර ගරු ඇමැතිතුමා මෙහා සම්බන්ධිතව විශාල අධ්‍යයනයන් කරලා ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. දැනට තියෙන තත්ත්වය අනුව දිනකට තෙල් ආනයනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 20 රුපියල් කෝටි 700ක් යුතුකම වගකීම වෙන්නේ ඉතාම පිරිමැසුන් දායක ලෙස ඛනිජ තෙල් පරිභෝජනය කරන්න. පැය 12ක් විදුලිය විසන්ධිකරණ තත්ත්වය වෙනස් කළා. දැන් පැය 3කට ඉතර සීමා කරගෙන තිබෙනවා. ඉදිරි කාලය තුලදී මේ ප්‍රශ්නය විසඳ ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගන්නවා. ඒ අනුව ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. 1950 අංක 19 දරන අවුරුදු 72ක් පැරණි ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කරන්නත්, ඒ වගේම සමස්ත බලශක්ති බිව්වේ ඇතිවන ප්‍රති විවගත කිරීම වෙනස් කිරීම සංශෝධනය කිරීම කිරීම සඳහා බලයලත් කොමිටියක් පත් කරන්න ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ කාංචන විජේසේකර අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයේ මේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නා. මාසක් ඇතුළතදී මේ අවශ්‍ය සංශෝධන ප්‍රතිවිවගත කිරීම පිළිබඳ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය හරහා ඒ කරන්න බලාපොරොත්තු වෙන සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ කාංචන විජේසේකර අමාත්‍යතුමාට අවසරය ලබා දුන්නා. QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙල දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. ඉන්ධන පෙරුම් මල් 95%කට වැඩි සංඛ්‍යාවක් එම වැඩපිළිවෙලට අනුගතව ඇති අතර ඊයේ පස්වරෝපණ විට 150 ඉක්ම වූ වාහන සංඛ්‍යාවක් QR ක්‍රමවේදය හරහා ලියාපදිංචි වී තිබුණා. ඊයේ දිනේ සිට ඉන්ධන QR ක්‍රමවේදයට පමණක් නිකුත් කිරීම තුළ ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව හිමි වූ බව ජනතාව ප්‍රකාශ කළා. QR ක්‍රමවේදය ඊයේ දිනේදී ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ඉන්ධන පෙරුම් මල් හිමියන්ද පැවසුවා. බොහෝ පෙරුම් මල් අසල දිගු පෝලිම්වල අඩුවක් දැකගත හැකි වුණා.